ආයුබෝවන් කියල පිළිගන්නවා හැම දෙනෙක්ම. වර්තමානයේ වෙද්දි බොහෝ රටවල සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ගැටුම් ඇති වෙලා තියෙනවා. ඒ සඳහා හොඳම උදාහරණයක් විදිහට මේ දිනවල බ්‍රිතාන්‍ය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම සමහර රටවල හටගන්න දේශපාලන අරගලත් පසුව ජාතිවාදී ගැටුම් බවට පරිවර්තනය වෙනවා. ඇතරම් මේ දවස්වල බංගලාදේශෙත් යම් යම් ස්ථානවල එවැනි දේවල් දැක ගන්න පුළුවන්. සමස්තයක් විදිහට ලෝකෙ වැඩිම සංක්‍රමණිකයන් සම්බන්ධ ගැටලුවලට මුහුණ දෙන්නේ දියුණු රටවල්. මොකද බොහෝ පුද්ගලයන් උසස් ජීවන තත්ත්වයක් බලාපොරොත්තුවෙන් නීතියානුකූලව සහ අනීතිකව එවැනි රටවලට සංක්‍රමණය වෙනවා. ඒ නිසා බොහෝ සංක්‍රමණිකයන් සම්බන්ධ ගැටලු ඇති වී ඇති රටවල් අතර බොහෝ යුරෝපා රටවල්, කැනඩාව, එක්සත් ජනපදය වගේ රටවල් පවතිනවා. කෙසේ වෙතත් ලෝකෙ වැඩිම සංක්‍රමණික ප්‍රතිශතයක් ජීවත් වෙන්නේ යුරෝපයේ හෝ එක්සත් ජනපදයේ නෙමේ. සුවිශේෂීම කාරණය වෙන්නේ එම වැඩිම සංක්‍රමණික ප්‍රතිශතයක් ජීවත් වන රටවල ජාතිවාදී අරගල නොමැතිවීම. එයට ප්‍රධානම හේතුව වෙන්නේ එම රටවල පාලනය පවතින දැඩි නීති රීති. ඉතින් අද වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකෙ වැඩිම ජන සංක්‍රමණික ප්‍රතිශතයක් සිටින රටවල් ලයිස්තුව පිළිබඳව. ඒ වගේම ලෝකෙ අඩුම සංක්‍රමණිකයන් සිටින රටවල් පිළිබඳවත් මේ වීඩියෝවෙන් කතා කරනවා. ඒ අතර ශ්‍රී ලංකාවටත් හිමි වෙන්නේ ඉතාමත්ම සුවිශේෂී ස්ථානයක්. මුලින්ම සොයා බලමු ලෝකෙ වැඩිම සංක්‍රමණික ප්‍රතිශතයක් සහිත රටවල් පිළිබඳව. මෙම ලයිස්තුවට විවිධ රටවලට අයත් දූපත් ඇතුළත් කර තිබෙනවා. උදාහරණයක් විදිහට එවැනි දූපත් බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ නෙදර්ලන්තය වගේ රටවලට අයත්. ඉතින් ඒ අතරින් දූපත් වැඩි ප්‍රමාණයක වැඩි වශයෙන් ජීවත් වෙන්නේ සංක්‍රමණිකයන්. එවැනි දූපත් පිළිබඳ මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වීඩියෝෙන් සොයා බලන්නේ ප්‍රධාන රටවල් පිළිබඳ පමණයි. ඒ අනුව ලෝකෙ වැඩිම සංක්‍රමණිකයන් ප්‍රතිශතයක් ජීවත් වන රට විදියට සැලකෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය. එම ප්‍රතිශතය 87.9% වෙනවා. ඒ අනුව එහි එමිරේට් ජාතිකයන් ජීවත් වෙන්නේ 12.1% පමණයි. මෙහි 60%ට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙන්නේ ඉන්දියන් සහ පාකිස්තාන් ජාතිකයන්. ඒ වගේම ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය වගේ රටවල පුරවැසියනුත් වැඩි වශයෙන් ජීවත් වෙනවා. නමුත් එමිරේට් කියන්නේ ජාතිවාදී ගැටුම් අඩුම රටක් විදියට තමයි සැලකෙන්නේ. එහි දෙවැනි ස්ථානයේ සිටින්නේ කටාර්. කටාර් රාජ්‍යයේ 78.7% ජීවත් වෙන්නේ විදෙස් රටවලින් පැමිණි සංක්‍රමණිකයන්. තුන්වැනි ස්ථානයේ සිටින්නේ කුවේට් රාජ්‍යය. එහි සංක්‍රමණික ප්‍රතිශතය 72.1% වෙනවා. මේ අනුව කුවේට් ජනගහණයෙන් මිලියන් 3ක්ම ජීවත් වෙන්නේ විදේශිකයන්. ඒ වගේම කටාර් රාජ්‍යය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංක්‍රමණික ප්‍රමාණය මගහැරුණා. එමිරේට් සංක්‍රමණිකයන් ප්‍රමාණය සඳහන් වෙන්නේ මිලියන් 8.5ක් විදියට. ඒ වගේම කටාර් රාජ්‍යයේ මිලියන් 2.2ක් ජීවත් වෙනවා. 4 සහ 5 වැනි ස්ථානවල රැඳී සිටින්නේ මොනාකෝ සහ ලිච්ටන්ස්ටයින්. මේ රටවල් දෙක සැලකෙනවා ලෝකෙ ධනවත්ම රටවල් විදියට. කෙසේ වෙතත් මේ රටවල් දෙකම ඉතාමත්ම කුඩා රටවල්. මෙහි ජීවත් වෙන්නේ 40,000කටත් වඩා අඩු ජනගහනයක්. නමුත් රටවල් දෙකේම 25,000කටත් වැඩි ජනගහනයක් ජීවත් වෙන්නේ විදේශිකයන්. 6 වැනි ස්ථානයේ සිටින්නේ මැකාව්. මෙය චීන විශේෂ පරිපාලන කලාපයක් විදියට තමයි සැලකෙන්නේ. මෙහි ජනගහනය 62%ක්ම සිටින්නේ විදේශිකයන්. අංක 7 වෙන්නේ ලක්සම්බර්ග්. ලක්සම්බර්ග් ප්‍රතිශතය 47.4%. ඒ වගේම එහි සමස්ත ජනගහනය 106%කට ආසන්නයි. ඒ අතරින් 291,000ක්ම සිටින්නේ විදේශිකයන්. ඉතින් මේ කතා කළ රටවල් 7 පිළිබඳව සොයා බැලුවොත් මේවා හඳුන්වන්න පුළුවන් ලෝකෙ ධනවත්ම රටවල් විදියට. ඊළඟට 8 සහ 9 වැනි ස්ථානවල රැඳී සිටින්නේ ඕමාන් සහ බහරේන්. එම රටවල් දෙකේම 45%කට වැඩි ප්‍රතිශතයක් විදේශිකයන් ජීවත් වෙනවා. 10 සහ 11 වැනි ස්ථානවල රැඳී සිටින්නේ හොංකොං සහ සෞදි අරාබිය. මේ අතරින් සෞදි අරාබියේ ජීවත් වන විදේශිකයන් ප්‍රමාණය මිලියන් 13කට ආසන්නයි. රටවල් දෙකෙන් ප්‍රතිශතයන් දැක්වෙන්නේ 38%ට වඩා ඉහළයි. ලෝකෙ 12 වැනි සහ 13 වැනි වැඩිම සංක්‍රමණික ප්‍රතිශතයක් ජීවත් වෙන්නේ සිංගප්පූරුවේ සහ ජෝර්දානයේ. සිංගප්පූරුවේ එම ප්‍රතිශතය 37.1% වන අතර ජනගහන ප්‍රමාණය වෙන්නේ මිලියන් 2.1%. ඒ වගේම ජෝර්දානය තුළ මිලියන් 3.3ක විදේශිකයන් ප්‍රමාණයක් ජීවත් වෙනවා. මෙතෙක් කතා කළ සියලුම රටවල සංක්‍රමණික ගැටලු වාර්තා වෙලා තියෙන්නේ ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. එය සැලකිය යුතු ප්‍රමාණයක් නෙමේ. ඒ සඳහා බලපාන ප්‍රධානම හේතුවක් විදියට එම රටවල පවතින දේශපාලන ක්‍රමය හඳුන්වන්න පුළුවන්. 14 සහ 15 ඕස්ට්‍රේලියාව සහ ස්විට්සර්ලන්තය. එම රටවල් දෙකේම 30%කට ආසන්න විදේශිකයන් ප්‍රමාණයක් ජීවත් වෙනවා. මේ අතරින් ඕස්ට්‍රේලියාවේ මිලියන් 7.5ක් වෙද්දී ස්විට්සර්ලන්තයේ මිලියන් 2.5ක් වෙනවා. නව සීලන්තයේ 27.4%. එම ප්‍රමාණය මිලියන් 1.4ක් වෙනවා. ඊළඟට ලෙබනන් රටේත් විදේශිකයන් 27.2ක් ජීවත් වෙනවා. එම ප්‍රමාණය මිලියන් 1.8යි. ඊස්රායලයේ ජීවත් වන සංක්‍රමණිකයන් ප්‍රතිශතය 23%ක් වෙනවා. ඇතරම් මේ ප්‍රමාණ පිළිබඳ මතභේද පවතිනවා.
මොකද මේ 123 අරාබි ජාතිකයන් විදියට තමයි සැලකෙන්නේ. නමුත් ඇතැම් වාර්තාවලට අනුව ඊශ්‍රායලයේ ජීවත් වන යුදෙව් 77%ම විදේශිකයන් විදියට දක්වා තිබෙනවා. කැනඩාවේ ජීවත් වන ප්‍රතිශතය 21.2% වෙනවා. ඒ ප්‍රමාණය මිලියන 7.9යි. ස්වීඩනය තුළ ජීවත් වන විදේශිකයන් ප්‍රමාණය 20%යි. ඒ ප්‍රමාණය ගත්තොත් මිලියන 2ක් වෙනවා. ඊළඟට අපි සුවිශේෂී රටවල් කිහිපයක් පිළිබඳ පමණක් සොයා බලමු. අප්‍රිකාවේ වැඩිම සංක්‍රමණිකයන් සහිත රට විදියට සැලකෙන්නේ ගැබෝන්. එහි 104,000කට ආසන්න විදේශිකයන් ප්‍රමාණයක් ජීවත් වෙනවා. එම ප්‍රතිශතය 18.9යි. ඒ වගේම බෙල්ජියම තුල 17.2යි. ඒ කියන්නේ මිලියන 1.9යි. අයර්ලන්තයේ සිටින්නේ 17.1යි. එම ප්‍රමාණය 108,000කට ආසන්නයි. නෝර්වේ 16.1ක් වන අතර එම ප්‍රමාණය 108,000කට ආසන්නයි. ජර්මනිය තුල 15.7% ප්‍රතිශතයක් ජීවත් වෙනවා. එම ප්‍රමාණය මිලියන 13කට ආසන්නයි. එක්සත් ජනපදය තුල ජීවත් වන සංක්‍රමණික ප්‍රතිශතය 15.4ක් වෙනවා. එම ප්‍රමාණය ගත්තොත් මිලියන 50කට වඩා ඉහළයි. ඒ අනුව එක්සත් ජනපදය හඳුන්වන්න පුළුවන් ලෝකෙ වැඩිම සංක්‍රමණික ප්‍රමාණයක් ජීවත් වන රටක් විදියට. ප්‍රංශය තුලත් මිලියන 9.5කට ආසන්න විදේශිකයන් ප්‍රමාණයක් ජීවත් වෙනවා. එම ප්‍රතිශතය 14.1යි. ඒ වගේම බ්‍රිතාන්‍යයේ ජීවත් වන ප්‍රමාණය මිලියන 9.5යි. එම ප්‍රතිශතය 14.1යි. ඊළඟට ක්‍රෝයේසියාව, ඩෙන්මාර්කය, ලැට්වියාව, ස්ලෝවේනියාව, බාබඩෝස් සහ ලිබියාව කියන රටවල 12%කට ආසන්න සංක්‍රමණිකයන් ප්‍රමාණයක් ජීවත් වෙනවා. මැලේසියාවේ ජීවත් වන ප්‍රමාණය මිලියන 3.4යි. එය ප්‍රතිශතයක් විදියට 10%ක් වෙනවා. රුසියාවේ 8%යි. එය මිලියන 11%කට වඩා ඉහළ ප්‍රමාණයක්. දකුණු ආප්‍රිකාව තුලත් මිලියන 4.2%කට ආසන්න විදේශිකයන් ප්‍රමාණයක් ජීවත් වෙනවා. තුර්කිය සහ ෆින්ලන්තයේ ප්‍රතිශතයන් දක්වන්නේ 7%ක් විදියට. ඒ අනුව ෆින්ලන්තයේ 380,000ක සහ තුර්කිය 58,000ක විදේශිකයන් ප්‍රමාණයක් ජීවත් වෙනවා. තායිලන්තයේ ප්‍රතිශතය 5.2%යි. ඇතරම ලෝකේ කලාප අනුව ගත්තොත් සමස්තයක් විදියට සංක්‍රමණිකයන් අඩුම කලාපය වෙන්නේ දකුණු ඇමරිකාව. ඒ අතරින් ඉදිරියෙන් ඉන්න රටක් විදියට වෙනිසියුලාව හඳුන්වන්න පුළුවන්. නමුත් වෙනිසියුලාව තුල ජීවත් වෙන්නේ 4.8% තරම් ඉතාමත්ම සුළු විදේශීය ප්‍රජාවක්. ඉරානයේ 3.2%යි. එම ප්‍රමාණය මිලියන 2.6ක් වෙනවා. රුමේනියාව තුල 460,000ක් සිටිනවා. එම ප්‍රතිශතය 2.4යි. දකුණු කොරියාව තුල ජීවත් වන විදේශිකයන් ප්‍රමාණය මිලියන 1.1කට ආසන්නයි. එම ප්‍රතිශතය 2.3යි. ජපානයේ 2%ක විදේශිකයන් ප්‍රතිශතයක් ජීවත් වෙනවා. එම ප්‍රමාණය මිලියන 2.49ක් වෙනවා. බංග්ලාදේශයේ මිලියන 2.1යි. ප්‍රතිශතය 1.3යි. දැන් අපි සොයා බලන්නේ විදේශීය සංක්‍රමණිකයන් අඩුම රටවල් පිළිබඳව. ලෝකේ අඩුම සංක්‍රමණික ප්‍රතිශතයක් ජීවත් වෙන්නේ කියුබාව තුල. ඒ වගේම මැඩගස්කරයේ, චීනයේ, ඉන්දුනීසියාව, මියන්මාරයේ සහ වියට්නාමයේ කියන රටවලත් ඉතාමත්ම සුළු විදේශීය ප්‍රජාවක් ජීවත් වෙන්නේ. එම ප්‍රතිශතය 0.1ක් පමණයි. කෙසේ වෙතත් මේ අතරින් චීනය කියන්නේ ලෝකේ දෙවැනි වැඩිම ජනගහනයක් සහිත රට. ඒ නිසා චීනයේ 0.1ක් කියන්නේ මිලියනයකට ආසන්න ජනගහනයක්. මේ හැරුණු විට ලෝකේ අඩුම විදේශීය ප්‍රජාවක් ජීවත් වන රටවල් වෙන්නේ ශ්‍රී ලංකාව, උතුරු කොරියාව, පිලිපීනය සහ හයිටි. එම ප්‍රතිශතය 0.2ක් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව තුල 40,000කට ආසන්න විදේශීය ප්‍රජාවක් ජීවත් වෙනවා. මෙහි ඉන්දියාවේ ප්‍රතිශතය සඳහන් වෙන්නේ 0.4ක් විදියට. කෙසේ වෙතත් ඉන්දියාව කියන්නේ ලෝකේ වැඩිම ජනගහනයක් සහිත රට. ඒ නිසා ඉන්දියාව තුල මේ වෙද්දි ජීවත් වෙනවා මිලියන 5.1ක සංක්‍රමණිකයන් ප්‍රමාණයක්. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්න තමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.